දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබනවා කියලානේ කියන්නේ. හැබැයි අපි අහනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලාභ ලබනවද? සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉස්පිරිතාල වලට ලාභ ලබනවද? ව්‍යාපාර විදියට පවත්වාගෙන යන විදුලි බල මණ්ඩලයේ ලාභ ලබනවද? ව්‍යාපාර පවත්වාගෙන යන වරාය අධිකාරියේ ලාභ ලබනවද? එහෙම නැත්නම් තෙල් සංස්ථාව ලාභ ලබනවද? තැපැල් සේවාව ලාභ ලබනවද? මේ 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 සියල්ල සේවාවන් විදියට පවත්වාගෙන යනවා ඒව ලාභ ලබන්නේ නැහැ. එහෙනම් ඇයි මේ දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳව වරින් වර විවිධ අවස්ථා වලදී මෙන්න මේ විදිහේ ප්‍රකාශ නිකුත් කරන්නේ? ඇත්තටම දැන් අද ගත්තොතින් කොහොමද දුම්රිය දෙපාර්තමේන්තුව මේ වගේ පාඩුවක් ලබනවා කියලා ඒ පාඩකෝ කියන්නේ? දුම්රිය දෙපාර්තමේන්තුව වරින් වර දේශපාලනඥයන්ගේ විවිධ අකරතැබ්බයන්ට අතපෙවීම වලට අනවශ්‍ය දේශපාලන අතපෙවීම වලට ලක් වෙච්ච දෙපාර්තමේන්තුවක්. එක්තරා කාලයකදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිතුමිය ඉන්න කාලේ දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙනාවා ඉංජින් 10ක් ප්‍රංශෙන්. මේ ප්‍රංශෙන් ඉංජින් ගේනකොට දුම්රිය තාක්ෂණ කමිටුව ඉතා පැහැදිලිව කිව්වා මේ ඉංජින් ගේන්න එපා කියලා. හැබැයි ආණ්ඩුව මොකද කරේ? ඒ ඉංජින් ගෙනාවා. ඉංජින් 10ක් ගෙනාවා. ඉංජින් 10ක් ගෙනල්ලා එකක් රුපියල් ඒ කාලේ හැටියට රුපියල් කෝටි 22ක්. හැබැයි අද ඒ ඉංජින් වලින් දෙකයි දුවන්. ඉංජින් වලින් දෙකයි දුවන්නේ අටක් ගොඩ ඇදලා. ඒ ගොඩ ඇදපු ඉංජින් වල කෑලි මාරු කළා තමයි මේ ඉංජින් දෙක දුවන්නේ. ඒ දුම්රිය සේවකයන්ගේ හැකියාවම තමයි ඒගොල්ලෝ එක කරගෙන යන්නේ. ඒ නිසා 10ෙන් 8ක් ගොඩ ගිහිල්ලා කෝටි 22ක් තියෙන ගෙවලගෙන ආපු ඉංජිමන් ඉංජිම් 10ෙන් 8ක් ගොඩ ඇදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ගෙනවා රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ඩලස් සලහ පෙරමු මහත්තයා ප්‍රවාහන අමාත්‍යවරයා ඉදෙද්දී චීනෙන් පෙට්ටි 100ක් ගෙනාවා. මේ චීනෙන් ගෙනාපු පෙට්ටි අදටත් තියෙනවා එක ගමන් වාරයකට වක්ක සම්බන්ධ වෙච්ච නැති පෙට්ටි දුම්රිය මැදිරි. මේකෙන් විශාල මුදලක් කොමිස් විදියට ගැහුවා. මේ පාර්ලිමේන්තුවේත් මේ පිළිබඳව කතා කරා. ඒ නිසා මේ විශාල කොමිස් මුදලක් මේකෙන් ගත්තා. ඒ විතරක් ඊට පස්සේ ගෙනාවා S11 කියලා බලවේග කට්ටල ඉන්දියාවෙන් ගෙනාවා. බලවේග කට්ටල වල નિયમિત කාලය සම්පූර්ණ වීමටත් ප්‍රථම බලවේග කට්ටල වල ජෙනරේටර් සම්පූර්ණම අලුත් වැඩියා කරන්න සිද්ධ වුණා. අලුතෙන් ගරන්න සිද්ධ වුණා. මේ අලුතෙන් මේව සමීකරණ සිද්ධ වුණාම දෙපාර්තමේන්තුවේ විශාල මුදලක් ඒක වෙනුවෙන් දරන්න සිද්ධ වෙනවා. කෝටි ගානක මුදලක් දරුවා දෙපාර්තමේන්තුව අලුතෙන් ගෙනාපු පවර් සෙටර් ජෙනරේටර් හදන්න. ඒ විතරක් නෙමෙයි දැන් මේ ළඟදි ගෙනාවා 2019 ගෙනාවා M11 ඉංජිමන්. M11 ඉංජින් 10ක් ගෙනාවා ඉන්දියාවෙන්. මේ ඉංජිම දුම්රිය දෙපාර්තමේන්තුවට ගැලපෙන්නේ නැහැ. අපි එදා කිව්වා ඊට ගෙනාවෙන් පස්සෙත් කිව්වා මේක ඇත්තටම ගන්න බෑ ගේන්න කලිනුත් කිව්වා මේක ගේන්න එපා කියලා. හැබැයි ඇහුවේ නැහැ ගෙනාවා. අද මොකද වෙලා තියෙන්නේ? එක ඉංජිමක වටිනාකම කෝටි 76ක්. එක ඉංජිමක වටිනාකම කෝටි 76ක් ඉංජින් 10ක් ගෙනල්ලා තියෙනවා. ඒකෙන් ඉංජින් 8ක් ගොඩ ඇදලා 2යි දුවන්. ඉංජින් 2යි දුවන්. දැන් දුවා ගන්න බෑ. ඔබ දන්නවා පහුගිය දෙසැම්බර් 31 වෙනිදා උදේ කෝච්චියක් පීලිපැන්න මඩකලපු මාර්ගයේ. මඩකලපු මාර්ගයේ කෝච්චිය පීලිපැන්න පස්සේ ඒ කෝච්චිය දවස් 3ක් ගියා ඉංජිම නැවත පීලිගත කරන්න. ඊයේ තමයි පීලිගත කරේ. මොකද දැන් එහෙම නැහැ දුම්රිය දෙපාර්තමේන්තුව පීලි පනිනවා, ඉංජින් පීලි පනිනවා, මැදිරි පීලි පනිනවා. ඒ පැය 24ක් ඇතුළත ඒ ඕනෑම පීලි පැනීමක් දුම්රිය දෙපාර්තමේන්තුව හදන්න සමත් වෙලා තියෙනවා. දුම්රිය සේවකෝ ඒකට සමත්. හැබැයි මේ ඉංජිම පීලි පැන්න දවස් 3ක් ගියා. ඒ හේතුව මේ ඉංජිම බර වැඩි. ලංකාවේ දුම්රිය සෑම දුම්රිය මාර්ගයකම දහවණය කරන්න බැහැ. දිග වැඩි අඩි 72ක් දිග. දිග වැඩි භාවිතා කරන්න බැහැ. එනිසා දිග වැඩි බර වැඩි මේවා මේන්ටේන් කරන්න හරි අමාරුයි, නඩත්තු කරන්න හරි අමාරුයි. කෝටි 76ක් දීලා එක ඉංජිමකට කෝටි 76ක් ගිලා ඉංජින් 10ක් ගෙනාවා. අද ඒවෙන් 8ක් ගොඩ ඇදලා තියෙනවා. මේ නිසා මේ පහුගිය කාල සීමාව ඇතුළත පහුගිය දෙසැම්බර් මාසය තුළ දැන් ගෙනාවා ඉන්දියාවෙන් තවත් මැදිරි 160ක් ගෙනාවා. ඉන්දියාවෙන් මැදිරි 160ක් ගෙනාවා. 160 දැන් දාලා තිනවා මාලිගාවත්ත අංගනේ. සාමාන්‍ය දුම්රයක් ධාවනය කරගන්නත් බෑ. මොකද ඔක්කොම හිර වෙලා දැන් ඒවා මෙහෙ දාන්න තැනක් නැහැ. ඉතාමත්ම බාල වර්ගයේ
ඉතාමත්ම වැඩි මිලට ණයට ගෙනාපු ගෙනවා මේ පෙට්ටි දුම්රිය දෙපාර්තමේන්තුවට අනවශ්‍ය ප්‍රමාණයක් 160ක් ඉතම් දැන් මේ වෙනකොටත් මලකඩ කාලා මේ වෙනකොටත් මලකඩ කාලා සමහර ඒවා ඇත්තටම නැවත අලුත් වැඩියා කරන්නේ නැතුව දුවා ගන්න බෑ ඒ මට්ටමටපත් වෙලා එතකොට විශාල මුදල් සංඛ්‍යාවක් විශාල මුදලක් මේ රටේ සල්ලි මේවට වීදම් කළා දැන් කියනවා දුම්රිය දෙපාර්තමේන්තුව පාඩුයි කියලා ඇත්තට මේ පාඩු කරේ කවුද මේ පාඩු කරේ දුම්රිය සේවකයෝ නෙමෙයි දුම්රිය වෘත්තීය සමිති මොකක් හරි වැඩ වර්ජනයක් හරි මොකක් හරි කරනකොට ඔන්න ඒ වැඩ වර්ජනය කරන වෘත්තීය සමිතියට ගහන්න ඕන නිසා කියනවා පහර දෙන්න ඕන නිසා කියනවා දුම්රිය මෙච්චර පාඩුයි තවත් වැඩ වර්ජනය කරනවා තවත් පාඩුයි කියලා අද මොකද ඇත්තම වෙලා තියෙන්නේ දුම්රිය පාඩු කරලා තියෙන්නේ සේවකයෝක්වත් දුම්රිය වෘත්තීය සමිතියවත් නෙවෙයි මේ එකේ කාලෙන් කාලට එන ආණ්ඩු නිවැරදි ප්‍රතිපත්තියක් නැහැ නිවැරදි ක්‍රමවේදයක් නැහැ දුම්රිය පිළිමදව ප්‍රවාහණය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නැහැ ඒ නිසා ඒගොල්ලන්ට හිතුණු තැන්වලින් අල්ලගෙන දුම්රිය විනාශ කරන්න උත්සාහ කරනවා මේ විතරක් නෙමෙයි ඔබ දන්නවා 2004 සුනාමිය ආපු වෙලාවේ මූදුවඩ දුම්රිය මාර්ගයේ කිලෝමීටර 80.7ක් සම්පූර්ණම හොදගෙන ගියා දුම්රිය සේවකයේ වෘත්තීය සමිතිය එකතු වෙලා මේ මාර්ගයේ දින 57ක් ඇතුළත නැවත යථා තත්ත්වයට පත් කරා වෘත්තීය සමිතිය විශාල කැපකිරීමක් කරා දුම්රිය සේවකයෝ විශාල කැපකිරීමක් කරා විදේශීය සමාගම් ඇවිල්ලා කියලා කිව්වේ අවුරුදු එකහමාරක් යනවා මිලියන 1000ක් යනවා කියලා හැබැයි දුම්රිය සේවකයේ වෘත්තීය සමිතිය අපි ඒකේ නායකත්වයේ දීපු වෘත්තීය සමිතිය අපි ඒක දින 57න් හැදුවා මිලියන 450යි වියදම් වුණේ දුම්රිය සේවකයෝ එහෙම කැපකිරීම කරපු සේවකයෝ වෘත්තීය සමිතිය කියන්නේ එහෙම කැපකිරීම කරපු වෘත්තීය සමිතිය ඒ සම්බන්ධයෙන් අපට විශේෂ ප්‍රසාදයක් තියෙනවා එදා හිටපු පිළිත්තර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ පව කතා කරලා අපට සාධක දීලා තියෙනවා ඒ නිසා දුම්රිය සේවකයන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ ඒ නිසා ඒ විතරක් නෙවෙයි එහෙම හදාපු පාර ඊට අවුරුදු 2005 2007 වෙනකොට අවුරුදු 3ක් ගත වෙන්න කලින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව දුන්නා ඉන්දියාවේ ඉරිකෝන් සමාගමට ඉරිකෝන් සමාගම මේ 1 කිලෝමීටරයක් හදන්න කෝටි 19ක් වැය කළා හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුව මේක හැදුවා නම් 1 කිලෝමීටරයකට අඩුම වශයෙන් ඒගොල්ල සියලු වීදම් දරාගෙන ලක්ෂ 800කින් හදන්න පුළුවන් කම දුන්නා 700කින් 800කින් හදන්න පුළුවන් කම දුන්නා කෝටි 19ක් වීදම් කරා ඉරිකෝන් සමාගම ගසා කෑවා ආණ්ඩුව ඒවකට තිබිච්ච ආණ්ඩුව ඒ ඉරිකෝන් සමාගමත් අල්ලගෙන ගසා කෑවා ඒ විතරක් නෙමෙයි උතුරු දුම්රිය මාර්ගයේ යුද්ධය අවසන් වුණාට පස්සේ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය දහවනේ ආරම්භ කරන්න දුම්රිය මාර්ගය සකස් කරා දුම්රිය දෙපාර්තමේන්තුව වවුනියාව ඉදන් ඕමත දක්වා දුම්රිය මාර්ගයේ හැදුවා දුම්රිය දෙපාර්තමේන්තුව හැදුවේ කිලෝමීටර් 13ක් 1 කිලෝමීටරයකට ලක්ෂ 450යි ගියේ ලක්ෂ 450යි ඉරිකෝන් සමාගම පහුගිය ආණ්ඩුවෙන් හැදුවා ඒ පාර කියද 1 කිලෝමීටරයකට කෝටි 34ක් හිතාගන්න බැරි මුදලක් ගසා කෑවා ඒවා දුම්රියේ වියදම් ඒවා මේ රටේ මහ ජනතාව මේ රටේ දුම්රිය දැකලා නැති දුම්රිය ගිහිලා නැති මිනිස්සු මේවා ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා දුම්රියට පාඩු කරේ දුම්රිය සේවකවකට වෘත්තීය සමිතියවත් නෙවෙයි දුම්රිය පාලකයෝ සහ මේ රට වැරදි දෙසට අදටත් ගමන් කරවන පාලකෝ දේශපාලකයෝ මිසක් වෙන කවුරක්වත් නෙවෙයි දැන් අද මොකද තියෙන தත්තේ මේ විතරක් නෙවෙයි දුම්රිය පාඩුව දුම්රිය සේවාවක් විදිහට පවත්වාගෙන යන ගමන් ඒ සේවාවන් පවත්වාගෙන යන පෞද්ගලිකංශේ උදව් අරගෙන තියෙන යම් යම් කාලවලදී දැන් ගේප් ස්ටුවර්ස් කියන්නේ එහෙම දුම්රිය දහවණය කරන්න විශේෂ දුම්රිය දහවණය කරන්න හදාපු සමාගමක් තිබෙනවා ඒ සමාගම වයිස්රෝයි විශේෂ ස්පෙෂල් කෝච්චිය දහවණය කරා ඒකේ දහවණය කරේ ගොඩක් වෙලාවට සංචාරකයෝ දේශීය සහ විදේශීය සංචාරකයෝ ඒ සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්න තියෙනවා 2 කෝටි 38 ලක්ෂයක් අයි කරලා නැහැ 2 කෝටි 38 ලක්ෂයක් ගෙවන්න තියෙනවා ඒ වගේම තමයි ඒ සමාගමේ ඊට පස්සේ රාජධානී එක්ස්ප්‍රස් කියන විශේෂ දුම්රිය එක්ස්පෝ ලංකා කියන විශේෂ දුම්රිය මේ ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරු මට ඕන නංගම් කියන්න පුළුවන් ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරු යම්ම් කාලවලදී ඒ ඇමතිවරු බැදිහත් වෙලා ඒගොල්ලෝගේ රාජධානී එක්ස්ප්‍රස් එහෙම නැත්නම් එක්ස්පෝ ලංකා
ವಿಶೇಷ ದುಮ್ರಿಯ ದಾವಣಗೆರ ವಿಶಾಲ ಮುದಲ ಕೋಟಿ ತಿಸ್ತುನಕಟ ಆಸನ್ನ ಮುದಲ ಮೇ ಸಮಾಗಮ ವಲಿಂ ಎನ್ನ ತೀನ ದುಮ್ರಿಯ ಭಾರತವೇದ್ರ ಅದ ಸಮಾಗಮ ತೀಪ್ಚಿ ತನಕ್ವತ್ ನೇ ಏ ವಿತರಕ್ ನೆಮೈ ಏ ವಿತರಕ್ ನೆಮೈ ಪೌಗಿ ಕಾಲೆ ತಿಬುನಾ ಸಾಮಾನ್ಯ ಒಬ್ಬ ದನ್ನ ದುಮ್ರಿಯ ಸ್ಥಾನವಲ ದುಮ್ರಿಯ ಸ್ಥಾನವಲ ದನ್ವಿ ಪೂರು ಪ್ರದರ್ಶನೆ ಕರನವಾ ಏ ದುಮ್ರಿಯ ಅವಸರ ಅರಗನ ಯಂ ಮುದಲ ಕೇವಲ ඒ දැන්වීම පුරව අවසරය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් තමයි ඒක කළේ. ඒ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව ඒක දුන්නා වෙනම සමාගමකට. ඒ සමාගම හරහා තමයි දැන් අනිත් සමාගම් මේ මිලදී මිල කැඳවීම කළා. ඒ දැන්වීම පුරව ප්‍රදර්ශනය කරන්න ඕන දුම්රිය භූමිය ඇතුලේ. ඒ සමාගම වෙන එකම එක සමාගමකට දුන්නා. ඒ ඒකාධිකාරී බලයක් එක සමාගමකට දුන්නා. ඒ සමාගම තමයි ස්කේලින් හෝල්ඩින් සමාගම. ස්කේලින් හෝල්ඩින් සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවේ දැන්වීම පුරව ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්න තියෙනවා මිලියන 506ක් මිලියන 506ක් මේ පාඩකෝ ඒවය ගැන කතා කරන්නේ අය කරන්නේ නැහැ ඒවා අය කරන්න කටයුතු කරන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි ඔය දැන් ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදේශකෙක් වෙලා හිටපු මහත්ෙක් හිටියා ඒ මහත් ඒගොල්ලෝ හදුවා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා අනාරක්ෂිත දුම්රිය මාර්ග සඳහා බෙල් ඇන් ලයිට් हई करा संज्ञा हई करा बेलकाई लाइट टकाई अनारक्षित भाई विदेन देसिया यूनिट देसिया हई करा एक यूनिट टहकट रुपया लक्ष हतलिस पहाई एक यूनिट टहकट लक्ष हतलिस पहाई कौत में कले प्रवाहन आमात्यान से हिट को उपदेश के उगे आइया मुरटो विश्वविद्यालय संबंध के एक समागम क्लियापति करा हो समागम ඒකට කිව්වේ MS MS එනේබල් සමාගම කියලා. NS එනේබල් සමාගම. ඒ අපි හැව්වා මේ සමාගම තියෙනවද කියලා. එහෙම සමාගමක් නැහැ. හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුව Bell and Light and Gate සම්මත ක්‍රමය. Bell and Light and Gate තුනයි කරා. දැන් ඉන්න වර්තමාන දුම්රිය සමන අධිකාරී එවකට හිටියේ ප්‍රධාන ඉංජිනේරු සංඥාබල. ඒ ඉංජිනේරුතුමා හයි කරා Bell and Light and Gate unit एक संधा लक्ष पहाड़वाई अर समागम गेव्वा लक्ष हिस्पाने कौत दुम्रिय पाड़क दी दुम्रिय पाड़क दीन वृत्ति समित दुम्रिय सेवक नैसागे तत्व मेसा मे मे इतर नमे दुम्रिय सेवको दवंत कपकिरी मकर मे 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 अरगने अब मतकाय वाउनिया तिबुना दुम्रिय इंजम एम टू वर्गे दुम्रिय इंजम कोटि गहन विनाश कला युद्ध अवसान उन्ना पशु मे इंजिम गिना कोलमट रत्मलाट गिना रत्मला सेवक मे इंजिम संपूर्ण नवत अलुतिया दुम्रिय दावणे अदरते इंजिम कौद मे पालक महालक विषमकर्म दुम्रिय सेवक वगकीम गता सुनामी विनाश वे दुम्रिय इंजिम पंसिय अनुक धरण दुम्रिय इंजिम एम टू वर्गे दुम्रिय इंजिम कोटिकाण कठिन वे दसमसे पणह गिना हा भाई अद ये दुम्रिय धावणे को मे सर सुनामी को चीरे दुम्रिय इंजिम तमाय धावणे कले हदे कऊद आत्मनान दुम्रिय सेवको एक आत्मनान ये सेवको किल के दवंत दुम्रिय सेवको विविध आकार दवंत मेहवर करण मे दुम्रिय पवत्वागने हा भाई पाड़क हमें मुखद उत्तरे पाड़क पाड़ी पाड़ी की मेलो अदरम जंग मे දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ 80 දශකයේ විතර වෙනකොට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකව 25000 හිටපු තැනක් සේවකව 25000 හිටපු තැනක් දැන් අද ඉන්න සේවකව 13200 ගණන්යි 13200 ගණන් අද වෙනකොට ඉන්නේ සේවකව පුරප්පාඩු තියෙන 7200කට වැඩි පුරප්පාඩු 7200කට වැඩි කො මේ පානකෝ මේ මේ ගැන කතා කරනවා මේ ගැන කතා කරන්නේ නැහැ ඒගොල්ලෝ දුම්රිය දෙපාර්තමේන්තුව අද සාමාන්‍ය නඩත්තු කටයුතු කරගෙන යන විදියක් නැහැ. දුම්රිය ඉංජිමක් නඩත්තු කරගන්න බෑ. මැදිරියක් නඩත්තු කරගන්න බෑ. විශේෂයෙන්ම දුම්රිය මාර්ගයේ විශේෂ සේවක සංඛ්‍යාවක් ඕන. ඒ නඩත්තු කරන දුම්රිය මාර්ගයේ දිනපතා නඩත්තු කරන්න ඕන. 100 සේවක 100ක් හිටපු තැන ඉන්නේ 15යි 20යි. කොහොමද මේක කරන්නේ? කරන්න බෑ. ඉතින් කියනවා දුම්රිය පාඩුයි දුම්රිය ප්‍රමාදයි. දුම්රිය පිළිපයින්න විවිධ කතා කියනවා. ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කරලා තියෙන්නේ මේ කතා කරන පාලකයෝ විවිධ පත්තර වලට ටීවී එකට විවිධ පඬිත කතා කියනවා දුම්රිය දෙපාර්තමේන්තුව ගැන හොයා බලන්නේ නැහැ ඒ නිසා
දුම්රේ අපි අහනවා මේ ආණ්ඩුවෙන් දැන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සහිත මේ ආණ්ඩුව බලයට පත්වලා අවුරුදු දෙකක් වෙනවා අවුරුදු දෙකයි දුම්රිය සම්බන්ධයෙන් කරපු එක ප්‍රකාශ එක එක වැඩක් කියන්න පුළුවන්ද දුම්රිය අභිවෘද්ධිය සඳහා ගනිපු දුම්රිය සංවර්ධනය සඳහා ගනිපු දුම්රිය නගා සිටුවීම සඳහා ගනිපු එක එක වැඩක් නැහැ හැබැයි එක වැඩක් කරන්න ඇතේ කියන්න බෑ ගාමිණී ලොකුගේ ඇමතිවරයා ඉඳෙද්දි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පටන් ගත්ත වැලි ප්‍රවාහණය පටන් ගත්තා කොහෙද මඩකලපු එරාවුරු ඉඳලා කොළඹට එක වැලි ගමන් වාරයකින් වැලි කිව් 104ක් කොළඹට එනවා ඒකේ අය කරන ගාස්තුවක් තියෙනවා ඒ ගාස්තුව භාගයට භාගයක් අඩු කරා කවුද මේකේ කොන්ත්‍රාත් එක කළේ ප්‍රවාහන ඇමතිවරයාගේ ගාමිණී ලොකුගේ මහත්තයාගේ බෑනා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සම්බන්ධීකරණ ලේකම් ඒගොල්ලෝ තමයි මේ පැලි ප්‍රහණය කරේ දුම්රිය දෙපාර්තමේ එක ගමන් වාරයකින් දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුව 168800යි එක ගමන් වාරයකින් ඔන්න දුම්රිය හදාපු වැඩි සෞභාග්‍යය දක්ම ක්‍රියාත්මක කරපු වැඩි දැන් කියනවා දුම්රිය පාඩුයි කියලා දුම්රිය පාඩු කරලා තියෙන සේවකයෝද වෘත්තීය සමිතියද නැහැ ඒ නිසා මේ මේ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නය මේ දුම්රිය දෙපාර්තමේන්තුව මේ කොල්ලන්ගේ මේ දේශපාලන වැඩපිළිවෙලෙන් ඉවත් කරලා අනිවාර්යයෙන්ම තීන්දුවගත යුතුව තිබෙනවා විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශය සකස් කළ යුතුව තිබෙනවා දුම්රිය ගොඩනගන්න වැඩපිළිවෙලක් දුම්රිය ගොඩනගන්න වැඩපිළිවෙලක් දැන් ඒක කරන්නේ නැහැ ඒක කරන්නේ නැතුව ස්ට්‍රයික් එකක් ආවොත් වැඩ වර්ජනයක් ආවොත් කවුරු හරි කරොත් ඔන්න දුම්රියේ පාඩුව ඇදලා ගන්නවා ස්ට්‍රයික් කරන කට්ටියගේ පඩිපත ඇදලා ගන්නවා අර කරනවා මේ කරනවා දුම්රියේ පිළිබඳව තියෙන ඇත්ත ප්‍රශ්න සේවක ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා මේ වෙනකොට උසස් වීම අවුරුදු 20කින් උසස් වීම දැන් දීර නැති සේවක විශාල ප්‍රමාණයක් ඉන්නවා අද දුම්රිය සේවකෝ නැහැ තුන් දෙනෙකුගේ වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන එක දුම්රිය සේවකෙකුට එක දවසක් වැඩ සේවයට වාර්තා කරා නම් දවස් 3කට වක්වත් එයාට නැවත ගෙදර යන්න බෑ යන්න දෙන්නේ නැහැ ඇයි මේ සේවාව පවත්වා ගන්න යන්නේ මිනිස්සුනේ ඒ මිනිස්සු වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා එහෙම වැඩ කරන්න බෑ මිනිස්සුන්ගේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය පරිහානියට යනවා එහෙම වැඩ කරනකොට නමුත් ඒව නොතකා මිනිස්සු වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා බලහත්කාරයෙන් දැන් වැඩ කරන ආයතනයක් දුම්රිය දෙපාර්තමේන්තුව එවැනි තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒ නිසා පාඩු නෙවෙයි දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ පාඩු අපේ අමාත්‍යවරයාට එහෙම නැත්නම් මේ ආණ්ඩුවට ඉතාම පැහැදිලිව කියනවා මේකේ ලාභ පාඩු ගණනය කරන්න එපා ලාභ පාඩු ගණනය කරන්න එපා දුම්රිය සේවාව කියන්නේ සෞඛ්‍ය සේවය වගේම අනිකුත් සේවාවන් වගේම දුම්රිය සේවාව කියන්නේ මහ ජනතාවට රටේ අනිකුත් ජාතික ආර්ථික ක්‍රියාවලියට දායකවට මිනිස්සුන්ට යටිතල පහසුකම් සපයන ආයතනයක් සේවා ආයතනයක් අන්නේ ආයතනය නිසි ආකාරයෙන් කලමනා කරලා කරන්නේ කරන්න හොඳ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ ඒක නිසා එහෙම වැඩපිළිවෙලක් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් හදනවා නම් වෘත්තීය සමිති විදියට සම්පූර්ණ දායකත්වය දෙන්න අපි සූදානම් අපි සූදානම් වෘත්තීය සමිතිය දැන් හැබැයි මොකද කරන්නේ එහෙම වැඩපිළිවෙලක් සකස් කරන්නේ නැහැ දැන් හදන්නේ මොකද්ද දැන් හදනවා දැන් අර අරුණ පත්‍රයේ පැහැදිලිව දාලා තිබ්බා මොකද්ද දුම්රිය ප්‍රතිව්‍යුහ ගත කරනේ කරන්න ආණ්ඩුවේ සැලසුම මුට්ටිය දාලා බලනවා මුට්ටිය දැම්මේ දිනු මමුරුගම දුම්රිය ගැල් පිළිබඳව රාජ්‍ය ඇමතිවරයා මුට්ටිය දාලා බැලුවා පව් ගිදස් වල දෙරණ නාලිකාවේ ප්‍රකාශ කළා මොකද්ද මුට්ටිය දුම්රිය දෙපාර්තමේන්තුව පාඩුයි පවත්වාගෙන යන්න බෑ මේක වෙනත් අයගේ අයිතිය සඳහා පවරන්න සිද්ධ වෙනවා ආණ්ඩුව අපි ජනාධිපතිත් එක්කත් කතා කළා ආණ්ඩුවේ තීරණය ඒක තමයි අපිත් පිළිගන්නවා ඇමතිවරයා සහ ජනාධිපතිත් එක්ක කතා කළා කිව්ව නිසා මේක තමයි ආණ්ඩුවේ ස්ථාවරය අපි ඒකට සම්පූර්ණ විරුද්ධයි හේතුව මොකද දුම්රිය විනාශ කරේ මේ පාලකයෝ ඒ නිසා දුම්රිය විනාශ කරපු පාලකයෝ විවිධ අවස්ථාවලදී දුම්රිය විනාශ කරන්න පුමුරුපස් සකස් කරා 1993 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනාව දුම්රිය අධිකාරී 50 සම්මත කළා පාර්ලිමේන්තුවේ හැබැයි වෘත්තීය සමිති මැදිහත් වෙලා තමයි ඒක ක්‍රියාත්මක කරන්න දුන්නේ නැත්තේ දුන්නා නම් අද දුම්රියක් නැහැ සේවාවක් නැහැ මේක විනාශ වෙලා CTB එකේ ගානට බස් එකක් දුවා ගන්න බැරි තැනට කෝච්චියක් දුවා ගන්න බැරි තැනට දුම්රිය සේවාව පත් වෙලා තියෙනවා